සුබ මධ්‍යහන. ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම දිනුෂිකා ප්‍රමෝදා. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ඉදිරි මාස කීපය තුළ ඖෂධ හිඟේ අවසන්. මට තව මාස 3-4ක් යාවි පැරණි තත්වයට ගේන්න. පුද්ගල අතුරුදන් නඩුවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්. කලපු ආශ්‍රිත සංචාරක සංවර්ධනයට නව පියවර. මහවැලි කලාපවලින් ඉහළ වී අස්වැන්නක්. ඇමරිකා උතුරු කොරියා නායක දෙවන හමුවට දින නියම කෙරේ. ජාතික දින සැමරුමේ විශේෂ ආරාධිතයා ලෙස දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහීම් මොහොමඩ් සෝලි මහතා ඊ රාත්‍රියේ දිවයිනින් පිටත්ව ගියා. තුන් දින රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණියේ පසුගිය ඉරිදා දිනයේ 71 වන ජාතික දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමෙන් අනතුරුව අරලියගහ මන්දිරය වෙත ගිය මාලදිවයින් ජනාධිපතිවරයා අග්‍ර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. නායක දෙපළ සුහද කතාබහක නිරත වූ අතර රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා මාලදිවයින් ජනාධිපතිවරයා අතර හමුව පැවැත්වුණේ ජනාධිපති මන්දිරයේදී. නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන විශේෂ වැඩපිළිවෙලත් ඒ පිළිබඳ එතුමාගේ කැපවීමත් මාලදිවයින් ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් වුණා. කොටුව ජනාධිපති මන්දිරයේදී විශේෂ දිවා භෝජන සංග්‍රහයක්ද මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස වෙනුවෙන් පිරිනැමුවා. තම ශ්‍රී ලංකා සංචාරය නිම කරමින් ඊයේ රාත්‍රී 8:20ට පමණ මාලදිවයින් ජනාධිපතිවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් යලි මාලදිවයින බලා පිටත්ව ගියා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අග්‍ර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්වුණා. ඉන් අනතුරුව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් යන මහතුරුන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. රේගු අධ්‍යක්ෂකතුමිය මංගල ඇමතුමා තමයි එතුමේ පත් කරලා තින්නේ. තිබූ ප්‍රශ්නේ තමයි බිලියන 1100 ගානක ආදායමක් බලාපොරොත්තුෙන් හිටියා. හැබැයි 920 ආදායමක් තමයි දකින්න ලැබුණේ. මංගල ඇමතුමා ඉතා පැහැදිලිව කිව්වා බදුදින ඇමතුමාගේ නම සඳහන් කරලා තිබේ කට්ටිය කවුරුවත් මේකට අදාළත්වයක් නැති බවත් ඒ කට්ටිය මේ සම්බන්ධයෙන් දැනුවත්කමක් නැති බවත් එතුමා ප්‍රකාශ කරලා තින් බොරු මඩ ගහන්නේ කැබිනට්ව තීන්දුව කරලා තියෙනවා. තව මාස 3කට එතුමියට අවස්ථාවක් දීලා ආදායම් වැඩි කර ගැනීමේ ක්‍රියාවලිය ඉක්මන් කරලා ඒ වැටලීම් තවත් වැඩි වශයෙන් කරලා ඒ ඉලක්කය කරා යන්න කියන පණිවිඩය ඔය දැන් කෑ ගහන එක සංගම් ඒගොල්ලන්ගේ පෞද්ගලික දේවල් හොයලා බැලුවොත් එහෙම ඉතින් ගොඩාක් කුණු කන්දල් එළියට අදින්න එනවා. රජයේ ආදායම ඉහළ නංවන්න විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් තමයි ශ්‍රී ලංකා රේගුව. ඒ වගේම පහුගිය කාලේ කුඩු මද්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රට තුළට ඇවිල්ලා තියෙනවා. අත්අඩංගුවට ගත්තු වගේ 95%ක් අත්අඩංගුවට තියෙන රට තුලින් වරායෙන් සහ ගුවන්තොටුපොළෙන් 5% අත්අඩංගුවට තියෙන. ඒ නිසා බරපතල ගැටලු තියෙනවා රේගුව සම්බන්ධව. ඒ නිසා දැනට තත්ත්වය తాවකාලික විසඳුමක් දීලා තිනවා. ස්ථිරවිසඳුමකට යන්න වෙනවා අනිවාර්ය රටක් විදියට. කණ්ඩායම රැස්වීම තිබුණා. න්‍යායපත්‍රයේ තියෙන දේවල් කතා කළා. ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕනේ, ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න ඕනේ, ආණ්ඩුවට සම්බන්ධ වෙන අයව සම්බන්ධ කරගන්න ඕනේ කියන අදහස් සාකච්ඡා වුණා. අපි මතු කරා රේගු නිලධාරීන්ගේ සංගමයේ විසින් දිගින් දිගටම එල්ල කරපු මේ චෝදනා ගැන ඇමතුමා එකඟ වුණා. වහාම ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා කියලා. ඉදිරි මාස කිහිපය තුළ ඖෂධ හිගය සම්පූර්ණයෙන්ම අවසන් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. වකුගඩු බද්ධ කරන ලද රෝගීන් සඳහා දෙන ඖෂධවල දැන් හිඟයක් තිබෙනවා. මම හිතන්නේ දැන් මේක මාසකට වඩා වැඩි. මේ ඖෂධ හිඟය කඩිනමින් විසඳීම සඳහා අමාත්‍යංශය ගන්න පියවර මොනවද? අපි අවුරුදු 4ක් මම අරගෙන ඒකේ පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට අපි software එකක් හදලා හැම රෝහලකම කිසිම පෙත්තක් කරලක් නැති වෙන්න අපි මේ ටික කරගෙන ආවා. කිසිම හිඟයක් තිබුණේ නැහැ. දවස් 52 මේ අර්බුදය තුල දවස් 12ක් විතර යනකොට මට ආරංචි වුණා පිළිකා ඖෂධ නැති වෙනවා කියලා. ඊට පස්සේ මම වහාම ඉල්ලීමක් කරා. ඒ අනුව ජනාධිපතිතුමා ආවා අමාත්‍යාංශයට. ඇවිල්ලා ඔක්කොම කැඳවලා මේක කරාම එතකොට ඒගොල්ලෝ කිව්වා මාස 1කමාරක් යනකොට සෑහෙන ඖෂධ ප්‍රමාණයක් නැති වෙලා යයි. ඒතර මම එනකොට ඖෂධ 82ක් හිඟ වෙලා තව 200ක් හිඟ වෙමින් තියුණා. මම වැඩ බාරගත්ත දවසේම මම වහාම සාකච්ඡා කරලා දෙසැම්බර් 24 වෙනකොට මම ගුවනින් ගෙන්වගත්ත පළවෙනි බෙහෙත් ඔගය පිළිකා ඖෂධ. දෙසැම්බර් මාසේ 27 වෙනිදා सेकंड कन्साइनमेंट एयरलिफ्ट कर गत्ता जनवरी मासे पलवेनिदा तुंगेनी कन्साइनमेंट का गत्ता मैं साथी तब एक गोनिन गेन्न गन्नो ओय वग्गड रोगिंट डायलिसिस කළ වැඩක් නැහැ ඔය බෙහෙත දුන්නේ නැත්නම් වැඩක් නැති වෙනවා වග්ගඩුව නැති වෙලා යනවා මට තව මාස 3ක් 4ක් යාවි පැරණි තත්වයට ගේන්න මේ තත්වය මේ ඇති වුණු තත්ත්ව නිසා दिन 52 ඇතුලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අඩපණ වුණාද මේ අත්‍යවශ්‍ය ඖෂධ ටිකක්වත් ගේන්න බැරි විදියට ඒක තමයි ඇත්ත කතාව නැහැයි කියලා කියන්න පුළුවන් නම් ජනාධිපතිතුමා දන්නවා ඔක්කොම තත්ත්වය කිසිම දෙයක් තිබුණේ නැහැ එහෙම दिन 52 ආණ්ඩු වෙනස් වීම තුල ඔබතුමාගේ අමාත්‍යාංශයේ කල යුතුය තිබු නොකරන ලද කාර්යයන් මොනවායි කියලා ලිස්ටුවක් දෙන්න පුළුවන් මුදල් කොල්ල කැමරට පැමිණි පුද්ගලින් දෙදෙනෙකු මෙල්ල කර එක් අයෙකු පොලිසියටත් කොටු කර දී මුදල්ත බේරාගත් අයෙකු පිළිබඳ තොරතුරු කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වනවා पौद्गलिक समागमक सेवकयकु कुन्नागल नगरे बैंकुवकिन रुपියල් 150ක මුදලක් රැගෙන වෙනත් බැංකුවක තැන්පත් කිරීමට යාමේදී කොල්ලකරුවන් දෙදෙනෙකු පැමිණ එම මුදල් පැහැරගෙන තිබෙනවා. එම අවස්ථාවේදී සේවකයා කොල්ලකරුවන්ට පහර දී එම මුදල් නැවත ඔහු බාරයට ගෙන තිබෙනවා. අනතුරුව ප්‍රදේශවාසීන්ගේද සහායතිව එක් සැකකරුවෙකු අල්ලා පොලිසියට බාර දීමට ඔහු සමත් වුණා. සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ජීවාත් බෝම්බයක්ද සොයාගෙන වුණා. සැකකරු තුල්හිරිය නාන්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් පලාගිය අනෙක් සැකකරු සොයා මෙහෙයුම් සිදු කරනවා. මේ අතර දොම්පේ ගිරිදර හන්දියේ පිහිටි ඉන්දරහලකට පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු එහි සේවකයන් සතුව තිබී රුපියල් 200කට අධික මුදලක් කොල්ලකා පලා ගොස් තිබෙනවා. මුහුණු ආවරණය කරගෙන පැමිණි සැකකරුවන් අහසට වෙඩි තබා ඉන්දරහලේ සේවකයන් බිය ගන්නවා. මෙම කොල්ලේ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. नीति विरोधी धीवर कटयुतुल निरत वू पुद्गलिन 11 देनेकु नाविक हमुदा अत्तरंगुවට ගෙන තිබෙනවා. කල්පිටිය සින්නපාඩු මුහුදු තීරයේදී නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් මැරීමේ නිරතව සිටි මෙම ධීවරින් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ වයඹ නාවික විධානයට අයත් බටපිරිසක් විසිනුයි. ඩිංගි යාත්‍රා 4ක්ද තහනම් දැල් භාවිතයෙන් ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 2487ක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා හා මසුන් මෙන්ම යාත්‍රාද පුත්තලම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බහර දීමටයි කටයුතු කෙරුණේ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචනා පෙත්සම් කැඳවීම මාර්තු 14 වෙනිදාට කල් තැබුණා. ඒ සමග තවත් අධිකරණ පුවත් කිහිපයක තොරතුරු දැන්. මෙම අභ්‍යාචනා පෙත්සම්වල වගඋත්තරකරුවන් අභ්‍යාචනාධිකරණයේ ගොනු කර ඇති රීඩ් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව දන්වා ඇතැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දැනුම් දුන්නා. එම ඉල්ලා අස්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම මේ දිනවල සිදුවන බවයි ඔවුන් අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ. ඔවුන් මෙම රීඩ් පෙත්සම ඉල්ලා අස්කරගතහොත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශවයන්ද ඔවුන්ගේ අභියාචනා පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව එම පාර්ශවයේ නීතිඥයින් සඳහන් කළා. අභියාචනා පෙත්සම් මාර්තු මාස 14 වනදා කැඳවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. පුද්ගලයන් 11 දිනක අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ලොතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරුණා. ඒ ලබන 20 වෙනිදා දක්වායි. සිද්ධියට අදාළ දුරකථන වාර්තාවල විද්‍යාත්මක සාක්ෂි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් නාවික නිලධාරීන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කරගත් බවද ප්‍රකාශ කෙරුණා. සැකකරුවන් කප්පම් ලබාගත් බව කියන දුරකථන සංවාද සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශන සිදු කරන බවයි රහස් පොලිසිය තවදුරටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ. කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මොහමඩ් ෂියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ අභ්‍යාචන පෙත්සම මාර්තු 12 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණයෙන් මරණ දඩුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුළු 6 දෙනෙකුයි එම පෙත්සම ගොනු කර ඇත්තේ. මෙම නඩුවට අදාළ මහාධිකරණ නඩු විභාගයේ ලේඛන ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණා. එය පිළිවෙලට අංකණය වී ඇද්දැයි සොයා බැලීම මාර්තු 12 වනදා සිදු කිරීමට නියමිතයි. මේ අතර වාස් ගුණවර්ධනට එරෙහි නඩුවක ලේඛන ලබා ගැනීමට මහර මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝග කළා. දැන් සංවර්ධන පුවත් කිහිපයක්. වසවිසින් තොර පෝෂ්‍යදායී ආහාර ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙල යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හෙළ පොචුන් හල් ආරම්භ කිරීම ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ යටතේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගණේමුල්ල කළුවර හන්දිය හෙළ පොචුන් හල පසුගියදා විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ප්‍රදේශයේ තවත් හෙළබොජුන් හල් දෙකක් ඉදිරි දිනවලදී විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ මෙරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමට රජය පීවරගෙන තිබෙනවා. දිවරයින්ගේ ජීවන තත්ත්වයෙන් නගා සිටුවීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ දිවරයින්ට ඔරු 47ක් ප්‍රදානය කිරීම සිදු කෙරුණේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්. සීනෝ රායතනය මගින් මෙම ඔරු නිපදවා ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 39ක්. අද රජයෙන් අපිට දීවර මේ ඔරු ඒව ලැබුණා. මේ අපිට දැන් ඉතින් බය නැතුව රැකියාව කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා අමතුමාට. උතුරු මැද පළාත තුල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. ඒ සඳහා රජය විශාල මුදලක් වැය කර තිබෙනවා. ජනතාවගේ පහසුව පිණිස මෙම වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත්තේ අදාළ පළාත් පාලන ආයතන හරහායි. වසවිසින් තොර ආහාර නිෂ්පාදනයට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර ජනතාවට සහන මිලට ලබා දීමට මේ යටතේ කටයුතු කරනවා. කහටගස්තිගිලිය ප්‍රාදේශීය සභාව මෙම වැඩසටහන් සාර්ථකව ක්‍රියාවට නංවා ඇති අතර ඉන් ප්‍රතිඵල රැසක් ලැබී තිබෙන බවයි එහි සභාපති ජේතිලකරත්න මහතා පවසන්නේ. රටේ දෙවෙනි ප්‍රශ්නයක් හැටියට තියෙන්නේ ලොකු නගර ගන්නකොට කුණු. මේ කුණු දාන්න තරක් නැහැ. කුණු පල් වෙනවා. දිනකට මං හිතන්නේ කුණු ටොන් 2ක් පමණ අපිට එකතු වෙනවා. ඉතින් මේ කුණු ටොන් 2ම අපි මේ මධ්‍යස්ථානයට ගෙනල්ලා කිසිම රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකර මේ වගේ අපි කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරනවා. ප්‍රදේශීය ජනතාවට වසවිස වලින් තොර හොඳ පොහොරක් හැටියට ඒ ටික අපි ගොවියාට සහන මිලට අපි ලබා දෙනවා. කලපු ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය සඳහා මහනගර සංවර්ධන හා දිහිවර අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා පවසනවා. කලපු ව්‍යාපෘති සංවර්ධනය දීවර සහ සංචාරක ඒ දෙක ඇතුළත් කර නිල් ආර්ථික වැඩපිළිවෙල හරහා ඉස්සරහට ගෙනින විදියට සාකච්ඡා කරලා ඒ තවත් වෙන ප්‍රොජෙක්ට් තියෙනවා නම් ඒකත් ඇතුළත් කරලා වැඩ කටයුතු කරන එක තමයි. පරිසරය සුරකින්න ඕන, අපේ ජලාශය සුරකින්න ඕන, ඒවට අපද්‍රව්‍ය වැටෙන ඒවා නතර කරන්න ඕන. දීවරයන්ගෙන් එන ප්‍රශ්න සාකච්ඡා කරලා අපි ජාතික දීවර සම්මේලනයේ දැනුවත් කරලා ඒ හරහා ඒගොල්ලෝ දැනුවත් කරන්න ඕන. මේ අවුරුදු 20ක් තිස්සේ මේක රැක්කේ නැහැ, ආරක්ෂා කරේ නැහැ. ඒක තමයි මේ අපේ දීවර කර්මාන්තේ මිරිදී කර්මාන්තේ කල්පු කර්මාන්තේ අද අභාවයට ගිහිලා තියෙනවා. ඒ නිසා අපේ රටට ගොඩ එන්න පුළුවන් වැඩසටහන. රටට විශාල ආර්ථිකයක් ගේන. කලපු ආශ්‍රිත පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ පැවති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ඒ වෙනුවෙන් දිහිවර හා මහනගර සංවර්ධන යන අමාත්‍යාංශ දෙකේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. මෙවර මාස්කන්නේ මහවැලි ව්‍යාපාරයට ඇත් කලාපවල වීවගාවෙන් ඉහළ අස්වැන්නක් ලැබමින් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. පසුගිය වසර කිහිපයේදී අයහපත් කාලගුණයේ හේතුවෙන් වීවගාවට බලපෑම් එල්ලුණා. මෙවර මාස්කන්නේ නිසි කලට වැසි ලැබීමත් සමග ගොවීන් මහවැලි කලාපයේ වැඩි වශයෙන් වීවගා කිරීමට කටයුතු කළා. එම වීවගාවේ අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ කර තිබෙනවා. වෙනත් වසරවලට සාපේක්ෂව මෙවර ඉහළ අස්වැන්නක් ලැබෙමින් පවතින බවයි මහවැලි අධිකාරිය පවසන්නේ. හෙක්ටාරයකට වීබුසල් 300ත් 350ත් අතර අස්වැන්නක් මෙසේ ලැබෙමින් පවතින බවද එම අධිකාරියේ නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මැණික් කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් රජයේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා. එම කර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුත්ත ආරම්භ කර ඇති බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල් කුරේ මහතා පවසන්නේ. අද අපේ රටේ අනාගත ඉදිරියට යමන් කරන්න පුළුවන් වෙන්නේ තාක්ෂණය හා විද්‍යාව සමග එකතු වී නවෝත්පාදන කටයුතු වලට ගියොත් අපේ තාක්ෂණික කම්කරුවන් විශිෂ්ට විදිහට මැණික් උපදැමීමේ කලාවේ පරතරයට පැමිණලා තියෙන නිසා තමයි මේ වෙනතන්වත් මේ වෙලඳාම මේ ව්‍යාපාරේ පාත්ගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මේ කටයුතු ඉස්සරහට කරගෙන යන්න අපේ සලස්මක් ඇතුව වැඩපිළිවෙලක් කරගෙන යන්න මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා මට පවරලා තියෙනවා. ඒ නිසා මම ළඟදීම බලාපොරොත්තු වෙනවා මේකට අදාළ සියලුම අමාත්‍යාංශ එක තැනකට ගෙනල්ලා ඒක ජාතික ප්‍රතිපත්තියක් හදලා මේ කටයුතු වේගවත්ව කරගෙන යන්න අවශ්‍යතාවය ලබා දීම සඳහා හොරණ ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයින් ඇගීමේ උත්සවයකට එක්වෙමින් රෙජිනෝල් කුරේ මහතා මෙම අදහස් පළ කළා. හොරණ නගරයේ පැවති එම උත්සවයේදී මැණික් කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ කිහිප දෙනෙකු සම්මානයට පාත්‍ර වුණා. හොරණ මැණික් ව්‍යාපාරිකයින්ගේ සංගමයයි උත්සවය සංවිධානය කර තිබුණේ. වියලි කාලයට ජලය වැඩිවන අපූරු ජල උල්පතක් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේදී දැකගත හැකියි. කැප්පෙටිපොළ උඩුකාදන ප්‍රදේශයේ පිහිටි මෙම දිය උල්පත හඳුන්වන්නේ බිබිලි අරාව උල්පත ලෙසයි. කැප්පෙටිපොළ නගරයේ සිට බොඩලන්ද මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගමන් කර උඩුකාදන මාර්ගයේ තවත් මීටර් 500ක් පමණ ගමන් කළ විට මෙම අපූරු ජල උල්පත දැකගත හැකියි. අඩි 7ක් පමණ ගැඹුරින් යුතු මෙම උල්පතේ ඉහළ කොටස ටැංකියක ආකාරයකින් සකස් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. බීමට නෑමට මෙන්ම ගොවිතැන් කටයුතු සඳහාද මෙම උල්පතේ ජලය Taman ප්‍රයෝජනයට ගන්නා බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මම දන්න කාලේ ඉඳලම ලිඳක් තිබුණේ නැහැ. වතුර උනන මොල්ලියක් තිබුණා. ඒ මොල්ලියෙන් වතුර අරන් තමයි අපේ මිනිස්සු නෑවේ. ඊට පස්සේ මිනිසුන්ගේ අවශ්‍යතාවය ආවා මේක මේ ලිඳක් වශයෙන් බඳින්න. ඒතර ඒ කාලේ පටන් මේ පීලි හතරක් මේ ලිඳෙන් වතුර පිට වෙනවා. ඒතර මේකෙන් ලිඳෙන් පැල්ල ගොයියෝ වශයෙන් අක්කර 5යි පර්චේස් 30ක් හොයා කරනවා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. සිසු දහම් සෙවන වැඩසටහන යටතේ මහනුවර කුණ්ඩසාලේ පල්ලේගම පන්විල ශ්‍රී පිටිය පුරාණ විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල සඳහා මුල් කළ තැබීම සිදු කෙරුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ආර්ථික දුෂ්කරතාවෙන් යුතු බෞද්ධ, කතෝලික, ඉස්ලාම් දහම් පාසල් නගා සිටුවීමේ වැඩසටහනට අනුවයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මාධ්‍යවේදී සරච්චන්ද්‍ර මුතුබණ්ඩා මහතා රචනා කළ සාම්ප්‍රදායික මාධ්‍ය හා සිනමා මාධ්‍ය පර්යේෂණාත්මක ග්‍රන්ථය කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාකාරයේදී එළිදැක්ුණා. ප්‍රවීණ ගීත රචක සොයිල් සරත් පෙරේරා මහතාට ග්‍රන්ථය පිළිගැන්වුවා. සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩමුළුවක් කොළඹදී පැවැත්වුණා. දකුණු ආසියා රටවල ඇති ගැටලු විසඳා ගැනීමේ අරමුණෙන් ඒ සඳහා අදහස් හුවමාරු කර ගැනීම මෙහිදී සිදු කෙරුණා. පාකිස්තාන මහකොමසාරිස්වරයා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. කොහුවල බ්‍රිස්බේන් පාසලේ කලා මංගල්‍ය කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී පැවැත්වුණා. සින්ඩරෙල්ලා යනුවෙන් වැඩසටහන නම් කර තිබුණා. ගායන, වාදන, නර්තන හැකියාවෙන් යුත් සිසු දරුවන්ගේ සහභාගීත්වයෙන් විශේෂාංග රැසක් මෙහිදී ඉදිරිපත් කෙරුණා. විදුහල්පතිනී පත්මා ජීවන්තර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු හා ක්‍රීඩා පරිපාලකයෙකු වන ඩයන් ගෝමස් මහතා ජෝර්ජියාවේ කොන්සල් ජෙනරාල්වරයෙකු ලෙස පත් කෙරුණා. ඒ සඳහා පත්වීම් ලිපිය ප්‍රදානය කිරීමේ උත්සවයක් ගල්කිස්සේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකාවේ ජෝර්ජියා තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතුරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒත් සමගින් 19 මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු 2 සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk